සුබ දවසක් හැමෝටම කලින් වීඩියෝකෙදී ඒ කියන්නේ එපිසෝඩ් 62 දී මම ඉතා පැහැදිලිවම සුමේරියන් ක්ලේ ටැබ්ලට්වල සඳහන් කරලා තියෙන අනුනාකිවරුන් විසින් මිනිසා නිර්මාණය කළ ආකාරය හා විනාශ කළ ආකාරය පිළිබඳව විස්තර ඉදිරිපත් කරා. හැබැයි ඒ සුමේරියන් අනුනාකි කතාවේ සම්පූර්ණ අවසානය නෙවෙයි. නිබ්‍රුග්‍රහලෝයේ ඉඳලා එන්කේ පෘථුවියට එන්න කලින් සිදු වූ කතාවකුත් ඉතා පැහැදිලිව පළමු දෙවැනි හා තුන්වැනි ටැබ්ලට්වල සඳහන් වෙනවා. අද අපි කතා කරන්න යන්නේ ඒ සිදුවීම් දාමය සම්බන්ධයෙන්. මේ කතාව කීප පැත්තකින්ම අපිට වැදගත්. මොකද කලින් වීඩියෝකෙදි කිව්වා වගේ මේ තියෙන්නේ මායාකාර ඇදහිය නොහැකි දේව කතා ගණේව නෙවෙයි. ඒත් එක්කම මෑතකදී අඟහරු ග්‍රහයාගෙන් හමු වෙලා ලෝ පුරා කතාබහට ලක් වෙච්ච ඇතම් සාධක ගත්තත් ඉතා පුදුමාකාර විදිහට මීට අවුරුදු 6000කට පමණ කලින් ලියවුණු සුමේරියන් ඉතිහාස කතාවටත් ගැලපෙනවා. මම ඒ ගැන සඳහන් කරන්න වීඩියෝ අවසානයේදී හේතුව එතනට යන්න කලින් ඉස්සලාම කතාව මොකද්ද කියලා දැනගෙන ඉන්න අවශ්‍ය නිසා. සුමේරියන් වරුන්ට අනුව පෘථුවියට පැමිණි පළමු අනුනාකිවරයා ලෙස සඳහන් වෙන්නේ අලාලු. අලාලු කියන්නේ එන්කිගේ බිරිඳගේ පියා. එතකොට එන්කි කියන්නේ එවකට නිබුරු පාලනය කළ අනූ රජුගේ පුතා. හැබැයි එන්කි හා අලාලුගේ දියණිය අතර විවාහය සිද්ධ වෙන විශාල කාලයකට කලින් නිබුරු ග්‍රහලෝවේදී රජකම සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. එවකට අලාලු කුමාරයා විසින් රජකම බලාපොරොත්තුවෙන් නිබිරුහිය 4 වෙනි රජු ලෙස රජකම් කළ ලහමා රජුව ඝාතනය කරනවා. හැබැයි මේ ක්‍රියාදාමය සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා අලාලු කුමාරයාට සිද්ධ වෙනවා දඬුවම් වලින් බේරෙන්න නිබුරු ග්‍රහලෝව ඇතහැරලා පෘථුවියට පලා යන්න. මේ අනුව තමයි මීට අවුරුදු 105කට පමණ පෙර පෘථුවියට පැමිණි පළමු අනුනාකිවරයා ලෙස අලාලු නම් කරලා තියෙන්නේ. මේ එන ගමනේදී ඔහු විසින් නිබ්බු සතුව තිබූ ඩිවයින් වෙපන් එහෙම නැත්නම් භයානකම අවි කිහිපයකුත් රැගෙන එනවා. මොකද අලාලු කුමාරයාගේ නිබුරු ග්‍රහලෝවේ රාජකාරිය වෙලා තිබිලා තියෙන්නේ අවි ආයුධ බාර නිලධාරිය හැටියට කටයුතු කිරීම. කොහොම වුණත් මේ කාලයේ වෙනකොටත් නිබුරු ග්‍රහලෝවේ වායුගෝලයේ විනාශ වෙමින් පවතින අවස්ථාව. ඒ පිළිබඳව සඳහන් කරන්නේ නිබුරු ග්‍රහලෝවේ රාජ්‍යන් දෙකක් අතර ඇති වූ විශාල යුද්ධයක ප්‍රතිඵලයක් හැටියට. මෙවැනි ආකාරයේ වායුගෝලයට පවා භයානක ප්‍රතිඵලයක් ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම සිදු වෙලා තියෙන්න ඕනි න්‍යෂ්ටික හෝ ඊටත් වඩා බරපතල ආයුධ භාවිතයෙන් ඇති වූ යුද්ධයක්. අද අපි සතුව තියෙන න්‍යෂ්ටික ආයුධ වලින් 100ක් භාවිත කරා නම් මුළු පෘථුවියම වායුගෝලය තසුළු කාලය තුළ විනාශ කරලා දාන්න පුළුවන්. වායුගෝලය විතරක් නෙවෙයි සියලුම ජීවිනුත් එක්ක. ඒකෙන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ න්‍යෂ්ටික යුද්ධයක තියෙන බරපතලකම. අලාලු පෘථුවියට පැමිණීමෙන් පස්සේ ඔහු සොයා ගන්නවා පෘථුවියේ විශාල ප්‍රමාණයක් රත්තරන් නිදි පවතින බව. ඒ කියන්නේ නිබුරු ග්‍රහලෝවේ විනාශ වීමෙන් පවතින වායුගෝලය නැවත සකසන්න ඔවුන්ගේ විද්‍යාඥයන්ට අනුව අත්‍යවශ්‍ය කරන අමුද්‍රව්‍යයක්. මේ බව අලාලු හොඳින්ම දන්නවා. ඒක නිසා අලාලු නැවත නිබ්බු සම්බන්ධ කරගෙන තමා පෘථුවිය තුලින් රත්තරන් සොයාගත් බවට දැනුම් දෙනවා. හැබැයි ඒ නිකන් නෙවෙයි තමා විසින් නිබ්බු ග්‍රහලෝවේ සිදු කළ ඝාතනයට සමාව දෙන ලෙස ඉල්ලමි. මෙන්න මේ පණිවිඩය ලැබූ සැනින් එවකට නිබුරු පාලනය කළ අනු තමන්ගේ පුතා එන්කිව පෘථුවියට පිටත් කර හරිනවා අලාලු විසින් කියන කතාව ඇත්තද නැද්දද කියලා සොයා බලන. ඒ අනුව පෘථුවියට පැමිණි එන්කි විසින් අලාලුගේ සොයා ගැනීම ඇත්ත කියලා සහතික කළ නිබුරු වෙත නැවත දැනුම් දෙනවා. සුමේරියන් වරුන්ට අනුව එන්කි කියන්නේ විද්‍යාඥයෙක්. අලාලු විසින් සිදු කරපු මේ අත්‍යවශ්‍ය සොයා ගැනීම නිසා ඔහුට සමාව දෙන පොරොන්දුව මත අනු තීරණය කරනවා පෘථුවිය තුළ රත්තරන් කැණීම ආරම්භ කරන්න. ඒ අනුව තමයි නිබුරු වෙත පිටත් වෙලා ගිය එන්කි ඔහුගේ සහෝදරයා එන්නිල් හා ඉජිජි වහලුන් සමග නැවත පෘථුවියට පැමිණෙන රත්තරන් කැණීම සඳහා. මේ කතාව තමයි අපි කලින් වීඩියෝ එකේදී පැහැදිලිව කතා කරේ. එන්කි හා එන්නිල් පෘථුවියේ රත්තරන් කැණීම ආරම්භ කිරීමෙන් පස්සේ අලාලු තමා විසින් සිදු කරපු මේ සොයා ගැනීම භාවිත කරමින් නැවත වරක් අනු වෙත අභියෝග කරනවා රජකම සම්බන්ධයෙන්. මොකද අලාලු හොඳින්ම දන්නවා නිබුරු ග්‍රහලෝවේ අනාගත ආරක්ෂාව වෙනුවෙන් තමා විසින් සොයාගත් රත්තරන් නිධි අත්‍යවශ්‍ය වෙන බව. ඒක නිසා තවදුරටත් පෘථුවිය තුළ රත්තරන් කැණීම සිදු කරන්න නම් තමාට නිබුරුහි රජකම ලබා දිය යුතු බව අලාලු අනු වෙත දැනුම් දෙනවා. මෙන්න මේ ඉල්ලීම නිසා නැවත වරක් අලාලු හා අනු අතර යුද්ධයක් ඇතිවීම දක්වා තත්ත්වය දුරද කියනවා. මුල් අවස්ථාවේදී මේ තත්ත්වය සාමදානව බේරා ගැනීම සඳහා තමයි අනුගේ පුත් එන්කි හා අලාලුගේ දියණිය අතර විවාහය පවා සිද්ධ වෙන්නේ. හැබැයි අලාලුගේ ඉල්ලීම වෙනස් නොවීම නිසාත් නිබ්බු ග්‍රහලවට රත්තරන් අත්‍යවශ්‍ය නිසාත් අනු තීරණය කරනවා අලාලු සමග යුද්ධ කරන්න. මේ අනුව අනු පෘථුවේ රත්තරන් කැණීම් කටයුතු පිළිබඳව පරීක්ෂා කිරීමට පැමිණ පිටවන අවස්ථාවේදී අලාලු විසින් අනු සමග ගැටුමක් ඇති කරගන්නවා රජකම සම්බන්ධයෙන්. හැබැයි ඒක සාර්ථක වෙන්නේ නැහැ. අනු විසින් අලාලුව ඒ අවස්ථාවේදීම පරාජය කරනවා. සරලවම කිව්වොත් යුද්ධයක් ඇති වෙන්න කලින්ම ප්‍රශ්නය විසඳිලා. මේ ගැටුමෙන් පස්සේ නිබුරු ග්‍රහලෝවේ 7 දිනකකින් යුත් නීති උපදේශකයන් පිරිසක් විසින් නැවත පැමිණිය නොහැකි වෙන ලෙස අලාලු පෘථුවියෙන් ලහමු ග්‍රහලෝව වෙත පිටුවහල් කළ යුතු බවට තීරණය කරනවා. මේ තීරණයෙන් පසුව ඇතිතරම් ආහාර පාර සමග අලාලුව පිටුහල් කරනවා ලාමු වෙතට. මේ ලහමු ග්‍රහය පිළිබඳ ටැබ්ලට් වල කිහිප ස්ථානයකම සඳහන් වෙනවා
නිබ්‍රුවල ඉඳලා පෘථිවියට නතරතුර නතර කිරීමට හා පෘථිවියේ ඉඳලා නිබ්‍රුවත යවන රත්තරන් තොග හුවමාරු කළ ස්ථානයක් හැටියට මේ ස්ථානය පාලනය කළ අලාලුගෙම මුඩු බරුක වෙන අන්සු විසින් සඳහන් වන තොරතුරට අනුව මේ ලහම පෘථිවියට ත ආසන්නයෙන් හා ජලය පබා තිබූ ග්‍රහය බවට සඳහන් වෙනවා. ඒක නිසා ඉතා පැහැදිලි මේ ලාම විදියට අනුනාක වරින් හඳුන්වලා තින්නේ අඟහරු ග්‍රහය කියන බව. මේ පිටුහල් කිරීමෙන් ටික කාලයකට පස්සේ අලාලු ජීවිතයෙන් සමුගන්නවා. පසුව අන්සු එහෙම නැත්නම් අලාලුගේ මුණුබුරා නිබුරු වායුගෝලයෙන් නැවත සකසන්න අවශ්‍ය වෙන රත්තරන් සොයා ගැනීමට ගෞරව කිරීම සඳහා අලාලුගේ මූණ ආකාරයට විශාල සෝන් කොටක් ඔහු මියගිය ස්ථානයේ ඉදි කරනවා. මේ පිළිබඳව සඳහන් වෙන සුමේරියම් වරුන්ගේ හතරවන ටැබ්ලට් එකේදී සෙකරා යසිචින් විසින් පරිවර්තනය කළ 2001 දී ප්‍රසිද්ධ කරපු ලොස් බුක් ඔෆ් එන්කි කියන ග්‍රන්ථය. මේ තමයි අලාලු සම්බන්ධ කතාව. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති මොකද්ද මේ කතාවේ තියෙන වැදගත්කම කියලා. මේ සිදුවීම් දාමය තවදුරටත් විස්තර කරගෙන යද්දී අති විශාල තොරතුරු ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් ලහමු එහෙම නැත්නම් අඟහරු ග්‍රහය හා පෘථිවිය සම්බන්ධව. ඊට කලින් සෙකරායා සිචින් විසින් පරිවර්තනය කළ ප්‍රසිද්ධ කරන ලද මේ සුමේරියන් කතාවේ ඇත්ත නැත්ත හොයලා ඉන්න එකත් ඉතාම වැදගත් දෙයක්. මෑතකදී ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් පවා පරිවර්තනයක් ඉදිරිපත් කරන මේ ටැබ්ලට් සම්බන්ධයෙන්. හැබැයි අනුනාකි එන්කි අලාලු ලහමු මේ සියලුම වචන ඒ නිල පරිවර්තනයේ සඳහා. අනිත් වැදගත්ම කාරණේ තමයි අපි පොත් ලියනවා වගේ අවුරුදු දහස් ගණන් පැරණි මෙවැනි ටැබ්ලට් පරිවර්තනය කරන එක පහසු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම සමහර ටැබ්ලට් වල ඇතැම් කොටස් කාලයක් සමග විනාශ වෙලා ගිහිල්ලා තියෙන නිසා ඕනෑම පරිවර්තකයෙකුට උනස් සිද්ධ වෙනවා කියවිය හැකි කොටස් සමග ගලපලා සුමේරියන් කතාව නැවත ලියන්න. ලොස් බුක් ඔෆ් එන්කි ග්‍රන්ථයේදී සිදුවෙලා තියෙන්නේ මෙන්න මේදී. ඒක ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි. කතාවේ සිදුවීම් චරිත හා ස්ථාන සැබෑ සුමේරියන් ටැබ්ලට් සමග ගැලපෙනවා. කොහොම හරි තෙවන ටැබ්ලට් එකේදී රත්තරන් ස්වාගත් බවට අලාලු විසින් යවපු පණිවිඩය සහතික වශයෙන්ම සොයා බැලීම සඳහා මීට අවුරුදු 1,405 කාලේ පෘථිවියට යන අවස්ථාවේදී එන්කිහා අන්සු විසින් ලහමු ග්‍රහයාට ගොඩ බෑ බව සඳහන් වෙනවා. මේ අනපේක්ෂිත ගොඩ බෑම සිදු කරන අවස්ථාවේදී විස්තර කරනවා ලහමු තුළ ඇතැම් ස්ථානයන් හි හිරුගේ ආලෝකය පරාවර්තනය කරන ආකාරය දිස්සූ බව. එවැගේම අනුසු විසින් ලහමු වටා ගමන් ගන්නා අවස්ථාවේදී එහි කොනක සුදු පාට දිලිසෙන හිම කොටස් සහ මැද කොටසේ රතු පාටින් දිස්වන ආකාරය පිළිබඳ විස්තර කරන වැකි තියෙන බව සඳහා. ඊට අමතරව ලහමු පරිපූර්ණ ග්‍රහයක් නොවන බවත් පහසුවෙන්ම ගොඩ බෑ හැකි බවත් සඳහා. අපි මේ සිදුවීම් පෙළ විද්‍යාත්මක ඇසින් බැලුවොත් තමයි පුදුම හිතන කරුණු කාරණා ටික හෙළෙවෙන්නේ. ලොස් බුක් ඔෆ් එන්කි ග්‍රන්ථය ප්‍රසිද්ධ කරන 2001 දී ඔහුගේ සුමේරියන් ටැබ්ලට් සම්බන්ධ පරිවර්තනය 100%ක් නිවැරදි නම් මීට අවුරුදු 4,000-6,000 කාලයේදී සුමේරියන්වරු දැනන් ඉඳලා තියෙනවා අඟහරු ග්‍රහයාගේ ද්‍රව ආසන්නව අයිස් තට්ටු තිබෙන බව. නූතන විද්‍යාවෙන් ගත්තොත් 1904 දී තමයි ඉතාලි ජාතික ජයන්කෝ මිරල්දි විසින් පළමු වරට අඟහරු ග්‍රහයාගේ දැව ආසන්නව සුදු පාටට දිස්වෙන බව වාර්තා කරන්නේ. හැබැයි අද වෙනකන් සිචින් පරිවර්තනයක් වැරදි බව කවුරුත් සඳහන් කරලා නැහැ. අන්තර්ජාලය පුරාම හෙව්වත් එවැනි දෙයක් හොයාගන්න මට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම ලහමු වෙතට පහසුවෙන් ගොඩ බෑ බව සඳහන් වෙන කාරණාවෙන් ඉතා පැහැදිලි ග්‍රහයාගේ වායුගෝලය පෘථිවිය වායුගෝලය වගේ බලවත් නොවන බව. ඒක අද අපි ඉතා හොඳින්ම දන්නවා අඟහරු ග්‍රහය සම්බන්ධයෙන්. කාලයක් තිස්සේ මේ වායුගෝලයේ සිදු වූ විනාශයෙන් මත අඟහරු සතුව තිබූ ද්‍රව දලය තබා ගැනීමේ හැකියාව දුර්වල ගිය බවත් අද විද්‍යාත්මක සාක්ෂි මත තහවුරු කරලා ඉවරයි. මොකද අතීතයේදී අඟහරු ග්‍රහයාගේ ජලය ගලාගෙන ගිය බවට බොහෝ සාක්ෂි මේ වෙනකොට සත්‍ය වශයෙන්ම හඳුනාගෙන තියෙනවා. ඒ ගැන අමුතුවෙන් තර්ක අවශ්‍ය නැහැ. හැබැයි ප්‍රශ්නය ඉතා ආසන්න පරීක්ෂණයකින් තොරව සුමේරියන්වරු අඟහරුගේ තත්ත්වය පිළිබඳව නිවැරදිව සඳහන් කරේ කොහොමද කියන කාරණය මේ අනුනාක කතාව බොරුවක් නම්. කොහොම වුණත් සෙකරායා සිචින් විසින් 1976 දී රචනා කළ ද 12 ප්ලැනට් ග්‍රන්ථයේත් අලාලු පිළිබඳව ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ ග්‍රන්ථයේ තමයි අපි කලින් වීඩියෝකදී කතා කළ සිදුවීම විස්තර කරන්නේ. මෙන්න මේ අවුරුද්දෙම NASA ආයතන විසින් ප්‍රසිද්ධ කරනවා ඡායාරූපයක් අපි කලින් වීඩියෝ එකකත් කතා කරපු ද ෆේස් ඔන් මාස් එහෙම නැත්නම් සමාරෙක් විසින් ඔප්ටිකල් ඉලූෂන් එකක් විදිහට හඳුන්වන අඟහරු ග්‍රහයාගේ දක්නට ලැබෙන මුහුණක පෙනුම සහිත ඡායාරූපය. මේ සම්බන්ධව මම කරපු වීඩියෝ එක එපිසෝඩ් 45 තියෙනවා, ඒකත් බලන්න. මෙතනදී එන ඊළඟ ප්‍රශ්නේ තමයි 1976 හා 2001 දී සෙකරායා සිචින් විසින් ඔහුගේ ග්‍රන්ථවල පරිවර්තනයක් විදිහට කියනවා අලාලුගේ මුණුබුරු අන්සු විසින් අලාලු වෙනුවෙන් ඔහුගේ මූණට සමාන විශාල ඉදිකිරීමක් අඟහරු ග්‍රහයාගේ සිදු කළ බව. හරියටම බැලුවොත් NASA වයිකින් යානයේ 1976 දී ඡායාරූපගත කළ පින්තූරයට ඉතා සමාන කතාවක් මීට අවුරුදු 5,000-6,000 කලින් සුමේරියන් වරුන් ඔවුන්ගේ ක්ලේ ටැබ්ලට් වල සඳහන් කරලා තියෙනවා. ඊටත් වඩා වැදගත්ම දේ තමයි 2001 දී ලොස් බුක් ඔෆ් එන්කි පොත ප්‍රසිද්ධ කරාට පස්සේ, මොකද මේ පොතේ තමයි අලාලු හා ලහමු එහෙම නැත්නම් අඟහරු ග්‍රහය සම්බන්ධයෙන් සම්පූර්ණ කතාව තියෙන්නේ.
ඒ අවුරුද්දෙම නාසා ප්‍රසිද්ධ කරනවා ලිපියක් Unmask in the Face on Mars කියලා. මේ නාසා ලිපියේ තියෙන්නේ මේක ඔප්ටිකල් ඉලුෂන් එකක් කිසිසේත්ම ජීවුණු ජීවකයක සම්බන්ධයක් නැති බව. මම දන්නේ ඔබට මෙතන යම් සිදුවක් වැටහෙනවද නැද්ද කියලා. හැබැයි 1976 හා 2001 දී සිදුවිච්ච මේ සිදුවීම් දෙක ගත්තම නාසා යම් කිසි ආකාරයකින් කවර් අප් එකක් කරගෙන යන්නේ බව නම් නොකිය බෑ. ඒ වගේම රත්තරන් කැඩීම ආරම්භ කිරීමෙන් පස්සේ ඒවා රැගෙන යන අවස්ථාවන් වලදී අතරමැදි කඳවුරක් ලෙස අඟහරු ග්‍රහයා භාවිත කළ බවටත් අඟහරු කඳවුල පාලනය කළ අන්සු සහ ඔහුගේ නිබ්‍රු සේවකයන් විසින් පසු කාලීනව පිරමීඩ නිර්මාණය කළ බවටත් ලොස් බුක් ඔෆ් එන්කි ගන්තේ සඳහන්. ඊට අමතරව අඟහරු මතුපිට සිට ගැඹුරට විහිදෙන ගුහාවැනි ස්ථාන පිළිබඳවත් මේ පොතේ සඳහන් වෙනවා. පුදුම විදියට 2004 දී නාසා ඉන්ස්ටිටියුට් ඔෆ් ඇඩ්වෑන්ස් කන්ස්ටෙප් ඩිපාර්ට්මන්ට් එක විසින් ප්‍රසිද්ධ කරන වාර්තාවක් මෙවැනිම ආකාරයේ ගැඹුරට විහිදෙන ගුහා පිළිබඳව. ඒකදී ඔවුන් මේවා හඳුන්වන්නේ ස්වභාවික ගිනිකඳු නිසා ඇතිවී හැකි ජියෝලොජිකල් ෆීචර්ස් හැටියට. හැබැයි ජියෝලොජිකල් හෝ ආර්ටිෆිෂල් හෝ වේවා මේ වාර්තාව ප්‍රසිද්ධ කරන අවුරුදු 3කට කලින් ලොස් බුක් ඔෆ් එන්කි ගන්තේ සඳහන් වෙනවා අනුනාකි කතාවට සම්බන්ධ කරමින්. මේ හැම වෙන සාධකත් මදි වගේ නම් අපිට පුළුවන් සුමේරියන් වරුන් විසින්ම නිර්මාණය කරන ලද මෙන්න මේ සිලින්ඩර් සීල් එක ගන්න. මොකද්ද මේකේ තියෙන වැදගත්කම? පළමු දේ තමයි මේ සිලින්ඩර් සීල් එක අවුරුදු 5600 අතර පැරණි. දැනට තියෙන්නේ ජර්මනියේ නැගෙනහිර බර්ලින් වල ප්‍රාන්ත කෞතුකාගාරය. විශේෂත්වය තමයි මේ අතිශය පැරණි සීල් එකේ අපේ සෞර ග්‍රහ මණ්ඩලය තත් පැහැදිලිව පෙන්වලා දීලා තියෙන එක. හොඳින් බැලුවොත් අපේ සූර්යයා තරුවක් ආකාරයට මැදිනුත් ඒ වටා ග්‍රහලෝක 11ක් හා ටිකක් ඈතින් තවත් ග්‍රහයකුත් මෙන්න මේ ආකාරයෙන් පෙන්වලා දීලා තියෙනවා. මෙතන ග්‍රහලෝක 12ක් තියෙන නිසා තමයි සකරායා සිචින් පවා ඔහුගේ පළමු ග්‍රන්ථයට The 12 Planet කියන නම පවා යොදලා තියෙන්නේ. හැබැයි අපි කවුරුත් දන්නවා අද නිල වශයෙන් අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක 8යි. ප්ලූටෝ ග්‍රහයෙක් නෙවෙයි. එහෙනම් මොන හේතුවක් මතද සුමේරියන් වරු ග්‍රහලෝක 12ක් පෙන්වුවේ? අද අපි පිළිගන්න විද්‍යාවට අනුව ග්‍රහලෝක 8ක් වුණාට ඒක සුමේරියන් වරුන්ට අදාළ කාරණයක් නෙවෙයි. ඔවුන් මේ දේවල් ඇඳලා තියෙන්නේ ඔවුන්ට අනුනාකි වරුන් ප්‍රකාශ කළ නිසා. මොකද සුමේරියන් වරු සඳහන් කරනවානේ ඔවුන්ට දැනුම ලබා දුන්නේ අනුනාකි වරුන් බව. ඒ අනුව අපිත් අනුනාකි විදිහට හිතුවොත් මේ වෙනකොටත් ග්‍රහලෝක 12ටත් වඩා තියෙනවා. පරිපූර්ණ ග්‍රහලෝක 8යි, ඩෝෆ් ප්ලැනට් 5යි. ඔක්කොම 13යි. මේ පින්තූරෙත් ඒක ඉතා පැහැදිලිව බලා ගන්න පුළුවන්. අද විද්‍යාවට අනුව ගත්තොත් එරිස් ග්‍රහයා තියෙන්නේ කුයිපර් බෙල්ට් එකටත් එහා. ඒ කියන්නේ අති විශාල දුරකින්. සමහර විට ඒක වෙන්නේ ඇති සුමේරියන් වරු මෙන්න මේ ග්‍රහලෝකයේ අධික දුරකින් පෙන්වලා තියෙන්නේ මේ සිලින්ඩර් සීල් එකේ. කොහොම වුණත් සුමේරියන් අලාලු කතාව විශ්වාස කරත් නැතත් කාටවත් මෙන්න මේ සීල් එක බැහැර හරින්න බෑ. මොකද ඉතා පැහැදිලිව කාල නිර්ණය කරපු පුරා විද්‍යාඥයන් පව පිළිගන්න ආටිෆැක්ට් එකක් තමයි අපි මේ දකින්නේ. නමුත් ගැටලුව සුමේරියන් වරුන්ට කොහොමද අපේ සෞර ග්‍රහ මණ්ඩලය පිළිබඳව මෙතරම් දැනුමක් ආවේ? අනුනාකි කතාව ඇත්තටම මිත්‍යාවක්. හේතුව පියවි ඇසට දකින්න පුළුවන් ග්‍රහලෝක 5යි. ඒකත් හරියටම දකින්න නම් අවබෝධයෙන් බැලිය යුතුයි. එතකොට පියවි ඇසට දැකිය නොහැකි අනෙක් ග්‍රහලෝක ඔවුන් කොහොමද හොයාගන්නේ? විශේෂයෙන්ම තවත් අධික දුරකින් තියෙන ග්‍රහලෝක 7ක්. සුමේරියන් ටැබ්ලට්ස් වල ඔක්ස්ෆර්ඩ් පරිවර්තන රණුව සඳහන් වෙනවා එන්කි ඔහු පෘථිවිය තුළ නිර්මාණය කළ පළමු ස්ථානයේ සම්පූර්ණයෙන්ම සිල්ව භාවිතයෙන් නිර්මාණය කළ බව. ඒ වගේම අපි දන්නවා ඒ කතාවට අනුවම විශාල මුහුද ගොඩ ගැලීමක් සිද්ධ වෙන අවස්ථාවේ මේ සියල්ලම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිය බවත්. ඒත් එක්කම BC 300 කාලයේදී ග්‍රීක දාර්ශනික ප්ලේටෝ විසින් සඳහන් කරනවා සම්පූර්ණයෙන්ම රත්තරන් හා සිල්ව වලින් නිර්මාණය කරන ලද අතිශය දියුණු ඇට්ලාන්ටිස් නගරයේ මුහුද ගොඩ ගැලීම නිසා විනාශ වෙ ගිය ආකාරය සම්බන්ධ. එතකොට ප්ලේටෝ සඳහන් කරන ලද ඇට්ලාන්ටිස් නගරය එන්කි විසින් නිර්මාණය කරන නගරය විය නොහැකිද? මේ ප්‍රශ්න වලට අපි කාගාවත් උත්තර නැහැ. හැබැයි එක දෙයක් ඉතාම පැහැදිලි, අපි පිළිගන්න අකමැති වුණාට මිනිසාට මේ පෘථිවිය තුළ අතිවිශාල ඉතිහාසයක් තියෙනවා අභ්‍යවකාශයට සම්බන්ධ. සමහර විට මේ කතා සත්‍ය වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට අපේ පරිණාමීය අවධිය පිළිබඳව ඇති වෙන්නේ විශාල ගැටලුවක්. ඉතින් අද වීඩියෝ එක නරඹපු හැමෝටම ස්තුතියි. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන අපේ channel එකත් එක්ක. අදට මම ගිහිල්ලා එනං හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.